අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම බුද්ධිදනුකා බේසිංහ. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. මෙරට විශාලතම කොකේන් තොගයේ නීතියේ රැහැනට වටිනාකම රුපියල් කෝටි 250 ඉක්මවයි. ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු ජාතික සංවිධාන එකමුතුවේ දෝෂ දර්ශනයට. මෙහෙම තෙද්දි ඇයි ඒකාබද්ධ විපක්ෂය මේකට අතගැහුවේ? එයාලා බබ්බු නෙවෙනේ දිනේෂ් ගුණරත්න මහත්මයා වගේ කෙනෙක්. මෙරට ප්‍රාග්ධන ගිනුම විවෘත කර නැහැ. මුදල් ඇමති අවධාරණය කරයි. වරාය බඩු කාර්මික අංගනයේ නිපදවන ගෘහ භාණ්ඩ කවුරුන් වෙනුවෙන්ද? අමාත්‍යවරයාගේ අන්තපුරේට අල්මාරි ඇඳන් කණ්ණාඩි මේස හදලා හදලා මේ වරායම් කෝටි ගණනක බඩු තොග පිටින් ගෙනියනවා. බ්‍රසීලයේ සිට මෙරටට රහසිගතව ගෙන්වන ලද රුපියල් බිලියන 2.5කට වඩා වැඩි වටිනාකමකින් යුත් කොකේන් මද්‍රව්‍ය තොගයක් මුදල් අමාත්‍යාංශයේ මද්‍රව්‍ය විශේෂ වැටලි මේකකේ මගින් සොයා ගන්නු ලැබුවා. ඒ උරුගොඩවත්ත රේගු අංගනයේ සීනි කන්ටේනරයක් තුල තිබියදී දවසේ පුවත උරුගොඩවත්ත කන්ටේනර් අංගනයේ බහුලමක කොකේන් මද්‍රව්‍ය තොගයක් ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මද්‍රව්‍ය වැටලීම් විශේෂකකයේ මෙම වැටලීම අද පෙරරුවේ සිදු කළා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහාය ඇතිවයි. බ්‍රසීලයේ සිට සීනි ගෙන්වන සමාගමක හිමිකාරිත්වය ඇති පිටකොටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නමින් ගෙන්වා තිබූ එම කන්ටේනරේ ගමන්මළු තුනක ඉතා සූක්ෂම වසුරා කොකේන් රැගෙන විත් තිබුණා. අදාළ සමාගමේ නියෝජිතින් එම බහලුම අද නිදහස් කර ගැනීමට යාමේදී වැටලීම සිදු කළ අතර එහි තිබී සොයාගත් කොකේන් මද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 91යි ග්‍රෑම් 300ක්. මේ සම්බන්ධයෙන් අපිට තොරතුරු ලැබුණා. තොරතුරු ඔස්සේ අපි හඹාගෙන ආවා ලංකාවේ විශාලතම කොකේන් අත්අඩංගුවට ගැනීම. ඉදිරියේදීත් අපි මේ හා සමාන විශාල අත්අඩංගුවට ගැනීමට යන්න අපි සූදානම් වෙනවා. අපි මේ ස්ථානයට ඇවිල්ලා අපි මේ කන්ටේනර් අත්අඩංගුවට ගත්තා. උදේ අපි විරුද්ධ කරාට පස්සේ අපිට දැනගන්න ලැබුණා මේකේ තියෙන කොකේන් කියන මද්‍රව්‍ය කියලා. ඒක ලංකාවේ දැන්ට අහුවෙච්ච විශාලතම කොකේන් මද්‍රව්‍ය ප්‍රමාණය. වැඩලීම සිදු කිරීමෙන් අනතුරුව ඒ නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්ථානයට පැමිණියා. කන්ටේනරකින් සෙන්ටරකට මාරු වෙලා නැහැ. කන්ටේනර එක හරි බාලය එනවා ඉතින් දුබායි ෆොටෝ ඔරිජින් එක ප්‍රදෙස් මේ ගෙන්නනේ කේබල් එක ගන්නවා. මද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් බොහෝ වෙලාවට ප්‍රජයන් විසින් ගනු ලබන වැඩපිළිවෙළවල අඩුපාඩු දුර්වලකම් ඇති වෙනවා. නමුත් මෙවැනි කටයුතු වලින් පේනවා අපේ මේ නිලධාරීන් ඉතාම අවංකව මේ කටයුතු කරන බව. මද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් රජය ගෙනියන වැඩපිළිවෙළ අපි මීටත් වඩා තව දැඩි කරනවා, ශක්තිමත් කරනවා. ඒ නිසා මෙවැනි බරපතල නීති විරෝධී කටයුතු කරන අය සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වෙලා ඒ අයට දඬුවම් දීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්. කොහෙවත් මේව වෙනවන අපිට දැනුවත් කරන්න හරිතන තියෙන්නේ හිරගෙදරයි. ඉතින් කාරුණික සියලු දෙනාම ඒක රාශි වෙලා මාධ්‍යයට අපිට උදව් කරන්න මේ වෙනස ඇති කරන්න. ඔත්තුමා මේව දිගින් දිගටම කරගෙන කරගෙන යනවා. කොයි කොනකවත් මේව එතනොයිල් දැන් එනවා කියලා පේන්නේ නැහනේ. මෙන්න මේ වගේ නවත්තනක තමයි අපි කටයුතු කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සමාගමේ හිමිකරු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශ වෙත බාර දී තිබෙනවා. මහාවංශයේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පසුරුවේ අරලියගහ මන්දිරයේ පැවති මහාවංශයේ නව සංස්කරණය පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින්. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ සංස්කරණය කළ මහාවංශය නව සංස්කරණය අග්‍රාමාත්‍යවරයා වෙත අද පසුරුවේ පිළිගැන්වුණේ අරලියගහ මන්දිරයේදී. දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලංකාවට තනියෙන් ලෝකේ දීර්ඝ ඉතිහාසයක් තියෙන. මේ මහවංශයට වඩා පැරණි ලිපි පුස්කොළ පොත් ලංකාවේ තිබුණා. දීපවංශයටත් වඩා පැරණියව. මේවා අද අපිට නැති වෙලා තියෙන. ලංකාවේ දැන් ඉතිහාසඥයෝ අඩු වෙලා තියෙනවා. ඉතිහාස වැඩි වෙලා තියෙනවා. දීර්ඝම ඉතිහාසය තියෙන රටේ දැන් ඉතිහාසඥයෝ නැහැ. දැන් දේශපාලඥ ඉතිහාසය බවට පත් වෙනවා. ඒකයි වෙලා තියෙන්නේ.
තමන්ට ඕන විදිහට ඉතිහාසය ලියනවා. එහෙනම් අපිට දැන් තියෙන්නේ මේක ඉංග්‍රීසි භාෂාවට යොදවන්න. අපි ඉතින් ඉංග්‍රීසියෙන් මේක පරිවර්තනය කරන ඉංග්‍රීසියෙන් හොඳට ලියන්න පුළුවන් පුද්ගලෙක් හොයන්න ඕනේ. හොඳ ටීම් එකක් ඕන. මුදල් ටික අපි හොයලා දෙන්න. ප්‍රශ්නේ මුදල් නෙමෙයි. ප්‍රශ්නේ ඉංග්‍රීසියෙන් ලියන කණ්ඩායම. අයවැය හිඟේ පියවා ගැනීම සඳහා රජයේ රුපියල් මිලියන 290,000කට වැඩි මුදල් ප්‍රමාණයක් අච්චු ගසා ඇතැයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. අද වන විට සුදු සීනි කිලෝවක් රුපියල් 120යි. දියලුණු රුපියල් 84යි. පරිප්පු රුපියල් 189යි යඩාදී වශයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩි වෙලා 2015 වර්ෂයේදී මූලික උද්ධමනේ 4.5 දක්වා ඉහළට ගමන් කිරීමේ තත්ත්වය ආරම්භ වෙලා තියෙනවා. 2015 දී අයවැය හිඟය 7.4 දක්වා වැඩි වුණා. එතකොට මේ වැඩි වෙන හිඟය පියවා ගැනීම සඳහා රජයට සිද්ධ වුණා මුදල් අච්චු ගහ. අච්චු ගහපු මුදල් ප්‍රමාණය ගත්තොත් රුපියල් මිලියන 291,841යි. ඊළඟට රුපියල ඉතාම දරුණු ලෙස මස්ත බාල්දු වුණා. අද වෙනකොට ජාත්‍යන්තර සංකේතයේ ඇමරිකානු ඩොලර් බිලියන 4.3ට අඩු වෙලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට බාර දෙනකොට ජාත්‍යන්තර සංකේතයේ 8.2යි. ඒට ප්‍රධාන හේතුව තමයි ආණ්ඩුව ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් රුපියල බේර ගන්න දාලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක්. මේ ගන්න යන්නේ 1.1යි. ඉතින් මේකෙන් රුපියල බේර ගන්න පුළුවන්ද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා මේ අවුරුද්දේ විදේශ විනිමය පිළිබඳ තියෙන සියලුම සීමාවන් ඉවත් කරනවා කියන. ඒ කියන්නේ ප්‍රාග්ධන ගිණුම සම්පූර්ණයෙන් විවෘත කරනවා. يعني මේ රටේ මුදල් කිසිම සීමාවක් නැතිව පිට රටට ගෙනියන්න පුළුවන්. කිසිම අවස්ථාවකදී එවන් පියවරක් කිසිම රජයක් විසින් අරගෙන නැහැ. මේ රටේ ප්‍රාග්ධන ගිණුම විවෘත කරන නොමැති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අවධාරණය කරනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ප්‍රාග්ධන ගිණුම විවෘත කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්. ඒකාබද්ධ විපක්ෂයක් කියලා දෙයක් නැහැ. ඒ මේ කල්ලියක් දාගෙන ලොකු නම් දාගෙන යන්න හදන්නේ. ඒ කල්ලියට කියන දේ තමයි තමාලා ආණ්ඩු කරලා ආර්ථික වටල දීලා අද වෙන දේවල් නොදන්නවා නම් වැරදි ප්‍රකාශ කරන්න එපා. ප්‍රාග්ධන ගිණුමක් විවෘත කළා නැහැ. ප්‍රාග්ධන ගිණුම වලින් කිසි සල්ලි යන්නේ නැහැ. යනවනම් එදා තිබ්බ ඒ දුර්වලතාවේ තුලින් ගිහලා තියෙන මිසක් අපි අද ඒක හරියාකාරව ස්ථාපිත කරලා තියෙනවා. මහ බැංකු අධිපතිවරයාගේ දුරකාලයේ දීර්ඝ කරන්නේ ද යන්න පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියා. ඒ ජනාධිපති අගමැති අතර තියෙන කටයුත්තක් ඒගොල්ලෝ කරගෙන මේ අතර වලස්මුල්ලේ ඊයේ පැවති උත්සවයකදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද මහ බැංකුවේ කටයුතු සම්බන්ධයෙන් නෙළවන චෝදනා පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. මන්තරයක් වගේ ජප කරනවා අපේ කුජීත වූ පරාජිත ඒකාබද්ධ විපක්ෂය මහ බැංකුවේ බැනුම් කර වංචා. ඇත්තම කියනවා නම් මම අහන්න කැමතියි වංචාවක් සිදු වුණාද? වංචාවක් සිදු වුණා නම් ඇයි අර ත්‍රිපුද්ගල පරීක්ෂණ කණ්ඩායම එහෙව් වංචාවක් සිදු වුණේ නැති කිව්වේ? ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වගේ අක්‍රමිකතාවයක් සිදු වුණයි කියලා නඩු නිමිත්තක් ඉදිරිපත් කරනකොට ශ්‍රේෂ්ඨාධිකරණය ඇයි ඒක සහමුලිව ප්‍රතික්ෂේප කරේ? ඇත්තම කතා කරනවා නම් මේ කුජීත වූ විපක්ෂයට කතා කරන්න මාතෘකාවක් නැහැ. මේ අතර නිවේදනයක් නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ බහබැංකුව විසින් කෝප් කමිටුව වෙත තොරතුරු සැපීම ප්‍රතික්ෂේප කරන ලද බවට පළවන වාර්තා අසත්‍ය බවයි. පසුගිය වසර දෙකහමාරේදී බඳුම් කර පිළිබඳ තොරතුරු අනාවරණය කරන ලෙස කෝප් සභාව ඉල්ලා සිටි අවස්ථාවේ මහබැංකුවේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ බව අදාළ නිවේදනයේ දැක්වෙනවා. විශේෂ භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යංශයේ ලේකම්වරයා කැඳවා තොරතුරු විමසීමෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ විකුණිකාධිපතිවරයා සමගද සාකච්ඡා කළ බව එම නිවේදනයේ සඳහන්. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා කථානායකවරයාට දෙනුම් දී ඇත්තේ ලබා ගන්නා තොරතුරුවල රහසිගතභාවය ආරක්ෂා කිරීමේ වගකීම් මත අවශ්‍ය සියලු තොරතුරු විකුණිකාධිපතිවරයා හරහා මහ බැංකුව වෙතින් ලබා ගැනීමට හැකි බවයි. එම තොරතුරු කෝප් කමිටුව වෙත ලබා දීමට සම්බන්ධීකරණය කථානායකවරයා විසින් සිදු කරනු ඇති බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව සමග එක්ව රට පවා දෙන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරනවා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙම චෝදනාව එල්ල කළා.
ඒකාබද්ධ විපක්ෂයේ මේ රජය හදන්න යන ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට දායකද ඒ කොමිටුවල එක්කවන ඒකහවල ඉන්නකව මුදල් ලැබෙන විරුද්ධ විශ්වාස භංගයක් ගේනවා මේක නිකන් එක්තරා උපතෝගක ටික තත්ත්වයක් අපි දන්නවා හොඳටම මේ ව්‍යවස්ථාව ගේන්නේ වෙන කිසි දෙයකට නෙවෙයි මේ රට බෙදාවෙන් කිනුම් පිණිස මෙහෙම තෙද්දි ඇයි ඒකාබද්ධ විපක්ෂයේ මේකට जनवरी महाजन परीक्षण විපක්ෂයත් බුදියගෙන ඉන්නෝ ඔවුන් මේ ආණ්ඩුවේ ව්‍යස්ථා සම්පාදක ගුබ්බෑම තුළ රිංගල ඉන්නේ මහා බැංකු අධිපතිවරයා පත් කිරීමට ලක්ෂණ කිරියාව මතක කියලා තියෙනවා බාධාවක් නැහැ කියලා මොනවද කොයි එකපත් කරාම තත් කිහිමලත ඕව නෙමෙයි ප්‍රශ්න බැට් එක වැඩි කිරීම නෙමෙයි ප්‍රශ්න ව්‍යවස්ථා නිර්මාණය කරන්න හදන්නේ ඒකාබද්ධ විපක්ෂය මේක වටහාගෙන නැහැ බලා තුත පාවා දීමක් කරේ මේකට සම්බන්ධ වෙලා අවසර මත දැවතුම දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂයට මේ චෝදනා එලකන मंत्री योजित नव आंडुक्रम व्यवस्थाव मगिन दिस्ट्रिक लेखांबरुन पलात सभावयाटते सेवे पिहिटुवीमट अवधाने यमून अतिबव उतुरु पलात प्रधान अमात्य सीवी विघ्नेश्वरन महता पवसनवा हीरो प्रवृत्ति अंशे वेत अदहस दक्कुमिन विघ्नेश्वरन महता प्रकाश कले मेम क्रियादामय साधनीय पियवरक् बवई 1987 ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම තුලින් දිස්ත්‍රික් ලේකම්වරුන් පළාත් සභාව යටතේ තමයි පැවතුනේ. කෙසේ නමුත් 1992 දී ඔවුන් යලිත් මධ්‍යම රජය යටතට පත් කළා. මේ හේතුවෙන් ද්විත්ව පරිපාලනයක් ඇති වුණා. මේ පරිපාලන කටයුතු එකතු කිරීමේ අරමුණින් තමයි දිස්ත්‍රික් කමිටු රැස්වීම ස්ථාපිත කළේ. පළාත් සභාවලින් තමයි ඒ ඇයට පඩි ගෙවන්නේ. කොහොම නමුත් යෝජිත අලුත් ආනුක්‍රම ව්‍යවස්ථාවෙන් රජය යලිත් දිස්ත්‍රික් ලේකම්වරු පළාත් සභාව යටතේ සේවයේ පිහිටුවීමට අවධානය යොමු වී ඇති බව දැනගන්න ලැබුණා. ඒ සාධනීය තත්වයක්. මගේ මතය තමයි එක් පරිපාලනයකින් තොරව පළාත්වල කාර්යයන් නිසලස ඉටු කළ නොහැකි කියන එක. නඩන් දේවර මුඩියාද එන්නදී නොඩිය කරිතේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් සබරගම විශ්වවිද්‍යාලයේ සිසුන් අද විරෝධතා පාගමනක් දියත් කළා. සිසුන් 3000ක් පමණෙකු මෙම පාගමන බලංගොඩ නගරයට ළඟා වූයේ කිලෝමීටර 17කට ආසන්න දුරක් ගෙවා දෙමීමෙන් අනතුරුවයි. शिष्य मर्दने नवतनु असाधारण पांति तहनां वहा इवत करनु यान प्रमुख सटान पाट पेरटु करगात मेम विरोधता पागमन अद पेरवरुवे आरंभ उनी सबरगम विश्वविद्यालय दिरिपिटीन विश्वविद्यालय महाशिष्य संगमे संविधान कल विरोधतावट निर्माणात्मक अंग दे कर तिबुना बलांगुड़ा
මෙතර පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් කලමනාකරන පීඨයේ අද පෙරවරු 10 සිට පැය 6ක කාලයක් වටලුණු ලැබුවේ සිසුන් 84 දෙනෙකුට විභාගයට පිණී සිටීමට පාලනාධිකාරිය අවස්ථාව ලබා නොදුන් බව පවසමින් කෙසේ වෙතත් මෙම සිසුන්ගේ පැමිණීම 80% සම්පූර්ණ නොවු නිසා විභාගයට පිණී සිටීමට අවස්ථාව ලබා නොදුන් බව පෙරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළා මෙතර කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පිරිසක් අද පෙරවරුවේ වැලිකඩ පොලිසියට කැඳවා තිබුණේ නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් කිසිම කෙනෙක්ට නවක වදයක් දීලා නැහැ අපේ කිසිම කෙනෙක්ට අපේ ජේෂ්ඨ අයලා කළ අපිට නිතරම ආවාද අනුශාසනා දෙන ඉගෙනීම කරන්න මිස නවක වදයක් දෙන අරමුණක් ඒගොල්ලන්ට තිබෙත් නැහැ අපිට පේන ඉඳලා තිබිලත් නැහැ කවදාවත් මෙතර කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ගිනුම ලබන ශිෂ්‍යාවකට නවක වදය ලබා දුන් බවට චෝදනා එල්ලව ඇති ශිෂ්‍යාවන් 3 දිනක් ඇතුළු 7 දිනකු ලබන 28 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා නියෝග කළා. ගාල්ල කරාපිටියේ වෛද්‍ය පීඨයේ ඉදිරිපිටදී මේ මාත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයේ පැවතුනේ විශ්වවිද්‍යාලය තුල ආරක්ෂිත කැමරා සවි කිරීමට විරෝධය පළ කිරීමටයි. කොස්කම සාලාබ හමුදා කඳුර ඇතිව පිපිරීමෙන් සම්පූර්ණයෙන් හානි වූ නිවාසවල සිටි ජනතාවට රුපියල් 50,000ක මාසික ගෙවල් කුලී දීමනාවක් ලබා දීම අද ආරම්භ කෙරුණා. සීතාවක ප්‍රාදේශීය ලේකම් MMSK බණ්ඩාර මාපා මහතා සඳහන් කළේ එම දීමනාව සඳහා මේ වන විට පුද්ගලයන් 239 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි. කොස්ගම සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් එම කඳවුරවට නිවාස විශාල ප්‍රමාණයක් අර්ධ සහ පූර්ණ වශයෙන් විනාශ වුණා. එම නිවාසවලින් සම්පූර්ණයෙන් හානි වූ නිවාස සඳහා මාසකට රුපියල් 50,000ක කුලී දීමනාවක් ලබා දීම අද ආරම්භ වුණේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. එම දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇති පුද්ගලයන් 239 දෙනාගෙන් 92 දෙනෙකුට අද එම දීමනාව ලබා දුන්නා. මේ දීමනාව ලබා දෙන්නේ හුදේ නිවාස හා වෙළඳ ව්‍යාපාරයේ අහිමි වූ පුද්ගලයන්ට වෙනත් තැනක ව්‍යාපාරය පටන් ගැනීමට හෝ කුලියට නිවසක් ගැනීමට යන පදනම මත පමණයි. දීමනාව ලබා ගැනීමේදී කුලී නිවසක යම් කිසි පුද්ගලෙක් හිටියා නම් ඒ කුලියට දෙන්න ලද පුද්ගලයාට පමණයි ලැබෙන්නේ. නිවසේ අයිතිකරුට ලැබෙන්නේ නැහැ. වෙළඳ ව්‍යාපාරය බදු දීලා තියෙනවා නම් ඒ බදු කරුටයි ලැබෙන්නේ. ඒ නාම ලේඛනයේ අපි මේ ප්‍රදේශවල පිහිටුවා ඇති තියෙන සම්බන්ධීකරණ පිපිරීමෙන් සම්පූර්ණයෙන් විනාශ වූ වෙළඳ සැල් සඳහාද මෙම දීමනාව ලබා දීමට ආබදා කළමනාකරණ අමාත්‍යාංශය අනුමැතිය ඊයේ ලැබී ඇති අතර එම වෙළඳ සැල්වල සංගරණය සිදු කිරීමෙන් අනතුරුව එම දීමනාව ලබා දීමට නියමිතයි. මේ අතර සීතාවක ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ සාලාව ප්‍රදේශයේ තක්සේරු කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර තවත් වසම් කිහිපයක තක්සේරු කටයුතු සිදුවෙමින් පවතින බවයි. තවත් දින දෙකකින් ඒ සියලුම තක්සේරු කටයුතු අවසන් කර පූර්ණ තක්සේරු වාර්තාවක් ප්‍රාදේශීය ලේකම්වරයාට ලබා දීමට නියමිතයි. ඉන්පසු නිවාස සඳහා වන්දි ලබා දීමට කටයුතු කරනු ඇත. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය ජයනා ජයවීර මහතා පැවසුවේ පිපිරීමෙන් හානියට පත් වූ ප්‍රදේශය කොටස් 5කට බෙදා බ්‍රිගේඩියවරුන් 5 දිනක යටතට පත් කර පිළිසකර කටයුතු සිදු කරන බවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිතිය නියෝජිතයන් පිරිසක් කොම්පඤ්ඤ වීදියේ පිහිටි වරාය අධිකාරියට අයත් ගබඩා සංකීර්ණයක් අද නිරීක්ෂණය කළා. එම ගබඩාවේ නීත්‍යානුකූල නොවන අයුරින් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කිරීම බවට සේවකින්ගෙන් ලද පැමිණිල්ලක් පිළිබඳ සුවබැලීම සඳහායි. මේ කොම්පඤ්ඤ වීදියේ අධිකරණ සංකීර්ණය අසල පිහිටි වරාය අධිකාරියට අයත් බේරේ වඩු කාර්මික අංගණයයි. අද පෙරවරුවේ වරාය වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් මාධ්‍යවේදීන්ට කැටුව මෙම ස්ථානීයට පැමිණියේ සේවකයන්ගෙන් ලද පැමිණිල්ලකට අනුවයි. ගබඩා සංකීර්ණයේ නීත්‍යානුකූල නොවන අයුරින් නිෂ්පාදනය කරන බව කියන ගෘහ භාණ්ඩ විශාල ප්‍රමාණයක් මෙලෙස දැකගත හැකි වුණා. මේ වරාය ECC එක දුන්නොත් මේ කාටවත් ඕවර් ටයිම් අධිකාරම් ගෙවන්න හම් වෙන්නේ නැහැ. මේ හිතේ ඉඳලා දැන් ඕගලන්ට මෙතර කරලා අධිකාර දෙන්න දෙන්න පටන් ගන්න යන තුමාවට වැඩි කිරිලා. දැන් එකක් නැහැ බඩු හදලා ඉවරයි. බඩු හදනකම් ඕටි දෙනවා ඊට පස්සේ ඕටි නේ. මේ වරාය මේ ෆයිල් දාන්න මේවා හදන්නේ නැහැ. වරාය ෆයිල් වලට වෙනම ගෙන්නනවා මේ ස්ටිල් මේවා. මේක දිගින් දිගටම කරා අපි මේ බලන් ඉඳලා බැරි තරම් ආවේ.
සේවකයන් විසින් පැමිණිලා කරා පරාධිකාරිය සතුව තියෙන බේරේ වඩු කාර්මික අංගණය තුල විශාල බඩු ප්‍රමාණයක් නීත්‍යානුකූල නොවන විදියට හදලා තියෙනවායි කියලා අතිකාල දෙමින් එක එක්කනාගේ උමනාවන් වෙනුවෙන් මේ ගෘහභාණ්ඩ නිෂ්පාදනය වෙනවා සේවකයන්ට අතිකාල ගෙවාගෙන තමන්ගේ භාර්යාවට හදනවනේ ඒක සාමාන්‍ය ඒක කමක් නැහැ කියලා අපිට හිතා දාගන්න පුළුවන් අමාත්‍යවරයාගේ අන්තපුරේට අල්මාරි ඇඳන් කණ්ණාඩි මේස හදලා හදලා මේ වරායම් කෝටි ගණනක බඩු තොග පිටින් ගෙනියනවා මේ අමාත්‍යවරයාව පත් කළේ මේ ආයතනයේ තියෙන දේපළ ටික විකුණන්නද මේ වරාය අඟලක්වත් විකුණන්න දෙන්නේ නැහැ පෑන් එකකටම හදන්න වතුර කරාම කරන්නම හදන්න කියන්න කනගාටුයි මේ ඇමතිවරයයි මේ සභාපතිවරයයි වරායේ කන්ටේනර් ටේලර් ටික විකුණලා අද වෙනකොට වරායේ පුජ්‍යලිකරණයට ටෙන්ඩර් කැඳලා තිනා ප්‍රසිද්ධිය පත්‍රවල වරායේ සේවකයාගේ බෝනස් එක කපලා ජනාධිපතිතුමාට ඊය හවස බාර දුන්නා වරායේ දූෂණ පැමිණිලි මිටියක් අපි යහපාලන ආණ්ඩුව ගෙනාවේ ඒ වගේ ඇමතිවරුන්ගෙන් මේ වගේ දූෂණ බලාපොරොත්තු නෙවෙයි අප මේ සම්බන්ධයෙන් වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශයෙන් විමසීමක් කළද අමාත්‍යවරයා විදේශ ගත වී ඇති බැවින් ප්‍රකාශයක් සිදු කිරීමට නොහැකි බව අර්ජුන රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළා. දැන් හිරු CIA විශේෂාංගය. දක්ෂින අධිවේගී මාර්ගයේ මාතරින් ගමන් අරමුණ බස් රථවල ගමන් ගන්නා තරුණයින් හිතවත් කරගනිමින් විදේශ රැකියා සිහින පෙන්වා මුදල් වංචා කරන සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වනවා. මාලබේ ප්‍රදේශයේ ජීවත් වන මෙම කාන්තාව ඉහළ වැටුපකට සිංගප්පූරුවේ රැකියා ලබා දෙන නියෝජිතයෙකු මුණ ගැස්විය හැකි බවට බස් රථයේදී හඳුනා ගන්නා තරුණයන්ට පවසන බව හිරු CIA කළ ගවේෂණයේදී හෙළි වුණා. මගේම සීට් එකේ වාඩිලා ගිහින් ගොඩක් සුබද කතා කරා. ඉතින් මේ මිස් කිව්වම රට යන්න පුළුවන් ඔයාලට chance එකක් තියෙනවා. පෙන් ඥාතියෙක් මේ කරන්නේ. සල්ලිය ගන්න නැහැ කිව්වා. මෙඩිකල් එකට රුපියල් 15000යි ඉන්ෂුරන්ස් එකට කොටම රුපියල් 50000ක් වගේ යන්නේ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේවන විටත් සිංගප්පූරුව රැකියා සඳහා තරුණයන් මුදල් ලබා දී ඇති බව මෙම කාන්තාව පවසන්නේ තරුණයන්ගේ විශ්වාසයේ වැඩිදුරටත් දිනා ගැනීම සඳහායි. කාන්තාව මෙහිදී විදේශ රැකියා ලබා දෙන නිවන් ලෙස හඳුන්වන මෙම පුද්ගලයා හඳුන්වා දෙන අතර තරුණයන් ගෙන යන ලියකියවිලිද පරීක්ෂා කරනවා. කිසිදු සැකයක් නොසිතෙන ලෙස තරුණයන්ට විදේශ රැකියා සිහින පෙන්වන මොවුන් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000 බැගින් මෙලෙස මුදල් ලබා ගන්නවා. මෙලෙස වංචනිකව මුදල් ලබා ගන්නා මෙම පුද්ගලයා හා කාන්තාව ඉන් අනතුරුව දුරකථනයට හෝ සම්බන්ධ නොවී මගහරිනා බවයි අප කළ ගවේෂණයේදී හෙළි වූයේ. දිවයිනේ ප්‍රදේශ ගණනාවක තරුණයන් දැනටමත් මොවුන්ගේ ගොදුරු වී අවසන්. හිරු CIA මේ හෙළිදරව්ව හෙට ඔවුන්ගේ ගොදුර ඔබ නොවීම සඳහායි. දැන් තවත් වත් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. ඔස්ට්‍රේලියාවේ දීපාදයේ සත්කමක් සිදු කිරීම සඳහා රුපියල් මිලියන 20ක මුදලක් වැය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය වෙත පැමිණියා. මේ අතර ලංකා සතු සායතනයේ ශාඛා 3කින් රුපියල් 152කට අධික වටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය ණය පදනම මත ලබාගෙන මුදල් ගෙවීම පැහැර හැරීමෙන් මූල්‍ය වංචාවක් සිදු කළ බවට නඩු පවරා තිබූ හිටපු ආහාර හා සමුපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාදු මහතාද අද කුරුණෑගල මහාධිකරණයේ හමුවේ පෙනී සිටියා. පළාත්පාලන මැතිවරණයේ කඩිනමින් පවත්වන ලෙසට රජයට බල කරමින් ගිනිගත් හේන බස්නාහතුම්පල ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත්ුණේ අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. එහිදී හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඔලුවෙන් හිටගෙන විරෝධය පළ කළේ මෙලෙසයි. මම කියනවා මේ ආණ්ඩුවට පළාත්පාලන ඡන්දය කියන්න කියලා. අද පසුරු 1:30ට පමණ ගම්පහ දුම්රිය හරස් මාර්ගයේ ගේටු වසා තිබියදී දුම්රිය මාර්ගය හරහා ගමන් කළ පාසල් සිසුවෙකු දුම්රියේ ගැටීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ නැදුම්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක පාසල් සිසුවෙක්. රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. ජාලේ තමයි මුරාත්‍රී 9:30ට. අයිබෝන්.